එක බැල්මකට එක අස්පර්ශයකට පුළුවන් නම් අපේ ජීවිතයේ ලස්සනම තැනක අපිව නවත්තන්නට දුක කඳුල වේදනාව කියන හැම දෙයක්ම ජීවිතෙන් අතුගාලා දාලා අපේ මූණට හිනාවක් එකතු කරන්නට අපේ හිතට සතුටක් එකතු කරන්නට අපේ ඇස් දෙකෙන් වැටෙන කඳුළු නවත්තන්නට ජීවිතයේ ඉදිරියට යන්නට අපට ශක්තිමත් අත්වැලක් සපයන්නට හැමදාමත් උඹට මම ඉන්නවා කියන තැන ඉඳගෙන අපිව ආදරයෙන් අත්වලක් වෙලා ජීවිත ගමන එක් කරගෙන යන්නට ඒ හැම දෙම සම්මිශ්‍රණය වෙන දෙයට අපි කියනවා ආදරය කියලා. ආදරය කියලා කියන්නේ හරිම පූජනීය හැඟීමක්. හරිම සුන්දර දෙයක්. ඒ හැඟීම එකිනෙකාට විවිධාකාරයෙන් දැනෙන්නට පුළුවන්. කෙනෙක් ආදරය දෙන විදිහට නෙමෙයි තව කෙනෙක් තව එකෙකුට ආදරය දෙන්නේ. කෙනෙක් ආදරය බාර ගන්න විදිහට නෙමෙයි තව කෙනෙක් ආදරය බාර ගන්නේ. ආදරේ විවිධ විදිහට කෙනෙක්ට දැනෙන්නට පුළුවන්. හැබැයි මේ ලෝකේ තියෙන සුන්දරම හැඟීම ලස්සනම දේ තමයි ආදරේ කියලා කියන්නේ. කොහෙන් කොතනින් හරි කමන්නේ අපේ ජීවිතයේ මේ සම්බන්ධතා බැඳීම් වලින් අපේ ජීවිතයට ආදරය එකතු වෙනවා නම් අපේ ජීවිතයට එක ලොකු ශක්තියක් ධෛර්යයක් බවට පත් වෙනවා. අපේ ජීවිතයේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා ලොකු ගමනක් යන්නට. මෙවන් වූ සුන්දර මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්නට තමයි අද දවසේ සඳුන් අරණේ මේ විශේෂාංගයේ මේ සොඳුරු අඩහෝරාව පෙන්වන්නේ. ඒ කතාබහට අපි බොහොම ආදරයෙන් එකතු කරගන්නවා ඔබට ගොඩක් සමීප චරිතයක්. අපිට ගොඩක් ආදරණීය චරිතයක්. ඇය ඔබට හුරු පුරුදුයි. ඇය තමයි පෞරුෂත්ව සංවර්ධන උපදේශිකා දීප්ති පෙරේරා මහත්මිය. අයිබෝවන් ආදරණීය දවසක්. අයිබෝවන් නේත්‍ර ආදරණීය දවසක්. දැන් ආදරය ගැන තියෙන නිර්වචන පිළිබඳව කතාබහ කරොත් දීප්ති මහත්මිය, ඔබට ආදරය දැනෙන විදිහට නෙමෙයි, ඔබ ආදරය ගැන කියන විදිහට නෙමෙයි මම ආදරය ගැන කියන්නේ. එකිනෙකාගේ අත්දැකීම් මත මේ ආදරය දැනෙන විදිහ වෙනස්නේ. ඔබ හරිම සුන්දරයි, සරලයි, හැමෝටම ආදරණීය චරිතයක්. කොහොමද ඔබට ආදරය කියන දේ නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ? ඇත්තටම නේත්‍ර, මේ ඔයා ගොඩක් ලස්සනට පටන් ගත්තාද? ඒකේ තියෙන ලස්සනම මං කියන්නම හිතපු කොටසක්. හරියට නිකන් අපි කතා වෙලා වගේ කිව්වේ ලෝකේ තියෙන සුන්දරම ලස්සනම හැඟීම. මේ මුළු විශ්වයම ගත්තාම පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වාම, ඒ වගේම සතාසිව්පාව ගහකොළ, මේ හැම දෙයක් එකට බද්ධ වෙච්ච, එකට කනෙක් වෙච්ච ඒ සුන්දර වචනේ තමයි ආදරය කියන්නේ. මේ ආදරය කොහොමද මට දැනෙන්නේ? මේ ආදරය ඔබට කොහොමද දැනෙන්නේ? මේ මුළු විශ්වයට කොහොමද දැනෙන්නේ? මේක ඇත්තටම ගත්තොත් නේත්‍ර පුද්ගල බද්දයි. ඔයාට දැනෙන විදිහට නෙමෙයි මට දැනෙන විදිහට නෙමෙයි ඔයාට. අපි එහෙම පටන් ගමු. මගේ ජීවිතයේදී මම පුංචි කාලේ ඉඳලා මේ වෙනකන්, දැන් වැඩිහිටි මවක් ඇත්තටම කියනවනේ, ඉතින් මේ වෙනකන් මේ ආදරය වින්ද, ආදරය දීපු කෙනෙක් මම කාන්තාවක් හැටියට. ඒ වගේම තමයි ඔබත් අපි හඳුනගෙන කෙටි කාලයක් වුණාට සුන්දර ආදරණීය චරිතයක්. ඇයි අපි මේ එකට එකතු වෙන්නේ? ඔයාට දැනිලා තිනේ සමහර වෙලාවට සමහර අය අපිත් එක්ක හැමදාම ඉන්නවා. මේ ජීවිතේ මේ කාලේ වෙනකම්ම ඔයත් එක්ක ඉන්න අය ඇති. ඒ වගේම සමහර අය අපිව දාලා ගිහිල්ලා ඇති. එතකොට ඔයාට මොනවද හිතෙන්නේ? අපි ආදරය කරන, අපි වගේම අපිට දැනෙන අය අපිත් එක්ක ඉන්නවා හැමදාම. අපිට නොදැනුණු, අපිව එපා වෙච්ච, අපිව දාලා ගිය අය තවත් තැනක එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට දැනුණ තැන, මේ අපිට දැනුණ තැන. ඒ නිසා ඔයා ගහක් දිහා ලස්සනට මල් පිපෙනවා, ඒක දිහා බලාගෙන ඉන්නවා, මේ ගහ කොච්චර ලස්සනද, ලස්සන මල් පිපෙනවා කියලා. හැබැයි ඔයා ඒ මල් කඩාගෙන ඉවර වෙලා, අපි හිතමු ඔයා කැමති දෙයක් කරනවා කියලා. ඔයා කැමති ඔළුවේ ගහන්න කැමති, බුදුන්ට පූජ කරන්න කැමති, මල් මාල ගොතන්න කැමති, මේ විදිහට අපි දන්නවා අපි ආස දේවල් කරනවා කියලා. හැබැයි ඒ මල් ගහට වතුර ටිකක් දාලා, පෝර ටිකක් දාලා, ඒ ගහ වටේ අනවශ්‍ය පැල වැවෙනවා නම් ඒවා ඉවත් කරලා, ඒකට හොඳ පෝෂණය දීලා, තව තවත් ඒක හොඳට වර්ධනය කළේ නැත්නම්, ඒ දිහා බලන් ඒකේ පළ විතරක් නෙලා ගත්තොත් මොකක් වෙයිද? සමහර වෙලාවට ටික කාලයක් යද්දි ගහ විනාශ වෙලා මැරිලා යනවා. සරලවම ගත්තොත් ආදරය අන්නේ වගේ.
අපි කැමති ගන්න දෙනව හරි අඩුයි. අපි මේක කතා කරාගේ සතියෙත් නේද? දෙන්න සහ ගන්න ඕනේ කොහොමද කියලා. ඒ නිසා මේ ආදරය කියන විශ්ව මුළු විශ්වයම තියෙන සුන්දරම වචනේ ගන්න ඉස්සෙල්ලා උප්පරිමෙන් දෙන්න ඕනේ නේත්‍ර. ඒක ඉස්සෙල්ලම දෙන්න ඕනේ ඔයාට. මේක බලන හැම කෙනෙකුගේම මම ඉල්ලනවා ඔබ ඔබෙන් අහලා බලන්න. ඔබට කොච්චර ඔබ ආදරේද කියලා. ඔබගේ කෙස් ගහේ ඉඳලා කකුලේ නියපොත්ත දක්වා ඔබ ආදරය කරන්න ඕනේ. ඔබේ සිතුවිලි වලට, ඔබේ හැඟීම් වලට ඔබ ආදරය කරන්න ඕනේ. එහෙම ආදරය කරන කෙනෙකුට තමයි තව කෙනෙකුට ආදරය කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සත්‍ය. ඒක තමයි මේ විශ්වය අපිට දීපු දේ. ඔබ ආදරය කරන්නේ නැත්නම් ඔබට ඔබේ රූපෙට, ඔබේ සිතුවිලි වලට, හැඟීම් වලට කොහොමද ඔයා තව කෙනෙක් දිහා බලලා එයාට ආදරය කරන්නේ? කොහොමද ඔයා එයාගේ හැඟීම් තේරුම් ගන්නෙ? ඒ නිසා මේ ආදරය මට දැනෙන්නේ මෛත්‍රිය, කරුණාව, දයාව, ගරුත්වය, පිරුණු සුන්දරම තැනක් විදිහට. මේ ආදරය අපි හැමෝටම අවශ්‍ය දෙයක්. අපි හුස්ම ගන්නවනේ. අපි හිතලා නෙමෙයිනේ නේත්‍ර හුස්ම ගන්නෙ. ඔයා හිතන්න දවසක අපිට හිත හිත හුස්ම ගන්න වුණොත් මොනව වෙයිද? අපි හරියට කන්නේ බොන්නේ නැහැ. අපි ගැන හරියට කියා කරන්නේ නැහැ. අපි ඔළුවක් පීරන්නේ නැහැ හරියට. ඇඳුමක් අඳින්නේ නැහැ. දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන හිතලා ලස්සනට ඇඳලා පැළඳලානේ. අපි මේ ලස්සනට මෙතන ඉන්නවා. මෙතන සෙටප් එක ලස්සනට කෙරිලා තියෙනවා. මේක ඔටෝ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ආදරයත් ඒ වගේ. මේ සුන්දර හැඟීම වර්ණවත් කරගන්න පුළුවන් වෙන්නේ ඔයාට තමයි. ඒ නිසා කවුරුත් ඔයාට ආදරය කරනකම් බලාගෙන ඉන්න එපා. ඔයා ඉස්සෙල්ලා හොඳට ආදරය කරන්න. දැනෙන්න ආදරය කරන්න. අපි ඉස්සරහට කතා කරනවා කොහොමද දැනෙන්න ආදරය කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ ආදරයත් එක්ක යන අනිත් වචනය තමයි රැක බලා ගැනීම. ඒ හින්දා මල් ගහේ මල් නෙලනවා වගේ ඒ ගහට හොඳට පෝෂණය දීලා හොඳින් රැක බලා ගන්න. ආදරයත් එහෙම තමයි. ඔබ ආදරය දෙන්න, ඒ ආදරය විඳින කෙනා සහ ඒ ආදරය හොඳට රැක බලා ගන්න. මං කරන්නේ ආදරේ එහෙමයි සහ මට ආදරය දැනෙන්නේ ඒ විදිහට තමයි. මම මට ආදරේ හැමෝටම වඩා ඊට පස්සේ මම ඒ ආදරය අනිත් අයට දෙනවා රැක බලා ගන්න ඕනේ ඉතින්. ඔව්, ගොඩක් වෙලාවට මේ ආදරයේදී කියන දෙයක් තමයි කාන්තාවන් ආදරය කරන විදිහට නෙමෙයි පිරිමි පාර්ශවයේ ආදරය කරන්නේ. ඒ වගේම කාන්තාවකට ආදරේ දැනෙන විදිහට නෙවෙයි පිරිමින්ට ආදරේ දැනෙන්නේ. ඒ වගේම තමයි මේ කාන්තාව කියලා කියන්නේ කවදා හරි දවසක අම්ම කෙනෙක් වෙනවා. අම්මගේ රැකවරණේ තියෙනවා. ඒ අම්ම කෙනෙක්ගේ රැකවරණෙන් ආදරය දෙන විදිහට නෙමෙයි පිරිමි කෙනෙක් ආදරය දෙන්නේ කියලා. ඒකට අපිට කොච්චර එකඟ වෙන්න පුළුවන්ද කියන කාරණාව මම දන්නේ නැහැ. නමුත් ආදරය කියන මාතෘකාවේදී ගොඩක් වෙලාවට අපිට අහන්නට දකින්නට ලැබෙන දෙයක් තමයි මට කියා කරන්නේ නැහැ. මම බලා ගන්නෑ. මං ගැන හොයන්නේ නැහැ. මට රැකවරණයක් නැහැ. මම මෙහෙම මෙහෙම දේවල් බලාපොරොත්තු වුණා. මේ රැකවරණය කියන දේ ආදරයේදී කොච්චර වැදගත් වෙනවද? මේක ආදරයත් එක්කමම යන බද්ධම වෙච්ච වචනයක්. මේකට තව බද්ධ වෙච්ච වචනයක් තියෙනවා. සැකය, වෛරය මේ දේවල් තියෙනවා. අපි කතා කරනකොට මේ ආදරයත් එක්ක රැකවරණය කොහොමද එන්නේ කියලා නේත්‍ර ඔයා කිව්වා. ඇත්තටම මේ මම කරන තරමට මට ලැබෙන්නේ නැහැ. මාව කියා කරන්නේ නැති මේ දේවල් ඇත්තටම තියෙනවා. මං අර කිව්වා වගේ අපි කෙනෙකුට ආදරය කරනකොට ඇයි අපි ඒක රැක බලා ගන්න ඕනේ? ඔයා හිතන්න ඔයා ගාවට චූටි දරුවෙක් දුවගෙන එනවා, ආදරේ ඉල්ලගෙන එනවා. එහෙමනේ දුවගෙන හිනාවෙවි එන්න පුළුවන්. එතකොට ඒ එනකොට අපි එයාව හරි පුතේ ඔයා ආවා කියලා අපි තද කරලා තුරුළු කරගත්තොත් එයා සමහර වෙලාවට ඌ යුයි මට රිදෙනවා කියන්න පුළුවන්. හරි, එහෙම නැත්නම් අපි සරලව ගමක පුංචි පෙට් කෙනෙක් ආසුරතලයට ඇති කරන අපේ මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ගේ ගෙවල්වල පූසෝ බල්ලෝ සුරතලයට හදන අය ඉන්නෝනේ. අපි ඒගොල්ලන්ව තදින් මිරිකලා ගත්තොත් ඔයාට මොනා හිතේද? ඒක යාට වේදනාවක්. අපි ආදරයට තමයි ගන්නෙ, හැබැයි ඒක වේදනාවක්. ඒතකොට එතන රැක බලා ගැනීම නැහැ. මේක ගන්න ඔයා ඔයාගේ ජීවිතේට හැමෝම. අපි ආදරය කරනවා කියලා රිද්දනවා නම්, අපි ආදරය කරනවා කියලා වේදනාව දෙනවා නම් එතන රැක බලා ගැනීම කියන එක නැහැ. අර අපි කතා කරන කියා එක නැතුව යනවා. අපි ආදරය කරනකොට ඒ ආදරය දෙන කෙනා උපරිමයෙන් දෙනවා වගේම අපි ඒ බබාව තුරුල් කරගන්නවා, ඒ සතාව අපි තුරුල් කරගන්නවා, අපි ගහක් ලස්සනට හදනවා. ඒ වගේ අපි ඒක හොඳට රැක බලා ගන්න ඕනේ, පවත්වාගෙන යන්න ඕනේ. නැත්තං ඒක පටන් ගත්ත තැනම ඉවර වෙනවා. ඒ නිසා ආදරයත් එක්ක ඊළඟට එන්න ඕන දේ තමයි රැකවරණය, ආරක්ෂාව. දරුවෙක් ඇවිල්ලා මවකට තුරුල් වෙන්නේ, ඔබට වේදනාවක් දැනුණ වෙලාවක ඔබ අදහන ආගමක් හෝ ඒ පිළිරුවක් ඉස්සරහට ගිහිල්ලා ඔය අත් දෙක එකතු කරලා මොකද්ද කරන්නේ? අනිද්දී ඇස් දෙක පියාගන්නවා නේද?
ඒක විඳලා ඇති මේ බලන හැම කෙනෙකුම ඔබටත් ඒක දැනෙලා ඇති. අපි අපේ දෙමව්පියෝ ගාවට ගිහිල්ලා දෙපා නැමලා අපි ඇස් දෙක පියා ගන්නවා. අපි කාව හරි හග් කරගන්නකොට ඒක විඳින්නේ ඇස් දෙක පියාගෙන. ඇයි අපි ඇස් දෙක පියාගන්නේ? මේ අපිට ආදරය කරන කෙනා දිහා අපි බලන්නේ නැත්තේ ඇයි? අපි ඒක විඳිනවා. ඒක අපේ මුළු ආත්මේ පුරාම අපි ඒක විඳිනවා. ඒ නිසා ආදරය කියන්නේ නිකන් දීලා ඒක හැඩ බලාගෙන ඉන්න දෙයක් නෙමෙයි. විඳින්න ඕන දෙයක්. ඒ නිසා ඔබ ආදරය දෙනවා වගේ ඔබ මේක විඳින්නත් ඕනේ. ඔබ ආදරය කරන කෙනාටත් ඒක විඳින්න පහසු විදිහට ඔබ ආදරය කරන්න ඕනේ. ඒ නිසා ආදරය කරනකොට රිද්දන්න එපා. වේදනාව දෙන්න එපා. දැනෙන්න ආදරය කරන්න. අර ආත්මීය දැනීමට දැස් දෙක පියාගත්තාම යන ලෝකයක් තියෙනවා අපි හැමෝම. ඒ සිතුවිලි අතරේ අපි හිර වෙනවා. ඒ උණුසුමත් එක්ක අපි ඉන්න කැමති වෙනවා. අපි තුරුල් කරගන්නේ, බදාගන්නේ, අපි අතපත ගන්න ස්පර්ශය, මේ පංචේන්ද්‍රියෙන්ම අපි ඒක විඳින්න ඕනේ. එතන තමයි ආදරය තියෙන්නේ, ඔයා කියන රැකවරණය තියෙන්නේ. ඒ නිසා වේදනාව එහෙම නැත්තම් විඳවිල්ල පැත්තක තියලා රැකවරණය ලං කරගන්න. ඔයා අහන්න, ඔයා ආදරය කරන කෙනාගේ ඔයාට දැනෙනවද මම ආදරය කරනවා? මොකක් හරි අඩුපාඩුවක් මගේ තියෙනවද? දරුවගෙන් අහන්න, පුතේ අම්මා ආදරය කරන එක, පුතේ තාත්ති ආදරය කරන එක ඔයාට දැනෙනවද? සහෝදරයෝ මේක අහන්න කොහොමද කියලා නංගි මල්ලිට කතා කරන්න. අපි මේව කතා කරන්නේ හරි. ඉතින් මං එයාට ආදරේනේ, මං මොනවද එයාට කරන්නේ නැත්තේ? මං එයාට ඔක්කොම දේවල් කරනවනේ. නැහැ, ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි ඉස්සරහට කතා කරමු. දැනින්න ආදරය කරන්න. ඒකත් එක්ක තමයි මේ රැකවරණේ බද්ධ වෙන්නේ. ඒ නිසා දීලා නිකන් ඉන්න එපා. බලන්න ඒක වැඩෙන හැටි. ඒක ඔය ආරක්ෂා කරනවද කියලා බලන්න. ඔව්, ආදරයේදී අපිට කතා බහ කළ යුතු සහ හැමතිස්සෙම කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි මේ ආදරයේදී ළඟම ඉන්න ඕනේ, ළඟම දැවටෙන්න ඕනේ. හැබැයි අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා දුර රටවල් වල ඉඳගෙන ආදරය කරන අය. ඒ අතීත කාලේ අද වගේවත් නැහැනේ. දැන් අද ජංගම දුරකථන තියෙනවා, ඉතාලම ඉක්මනට ෆෝන් කෝල් එකක් ගන්න පුළුවන්, වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන්, ළඟ වගේ දැනෙන්න පුළුවන්. මේ දේ මේ අදහස් කරන්නේ ආදරණීය ස්පර්ශයද කියන කාරණාව මම දන්නේ නැහැ. නමුත් දුරස්ථභාවය, ළඟ ඉඳගෙන ආදරය කරන එකද වැඩිපුරම දැනෙන්නේ, නැත්නම් දුර ඉඳගෙන ආදරය කරනකොටද වැඩිපුරම දැනෙන්නේ? මොකද්ද මේකේ වෙනස? නේත්‍ර, අපි මුලින්ම පටන් ගත්තා මේ විශ්වයේ තියෙන ලස්සනම සුන්දරම හැඟීම. හැඟීම කියන දේ. එතකොට මේක මම කිව්වා ඒ වගේම පංචේන්ද්‍රියට දැනෙන්න ආදරය කරන්න කියලා. කෙනෙක් ළඟ ඉන්නකොට දැනෙන දේ වෙනස්, දුර ඉන්නකොට දැනෙන දේ වෙනස් කියලා අපි දන්නවා ෆිසිකලි ගත්තහම. හැබැයි ඒගොල්ලෝ බද්ධ වෙන්නේ ආත්මීය හැඟීමක් එක්ක. ආදරය කියන්නේ ඒ වගේ හැඟීමක්. ඔයා නිකන් හිතන්න පුංචි පැලයක් අපි හදනකොට රූස සුළඟක් ඒ වගේම මහා කුණාටුවකදී මොනා වෙන්න පුළුවන්ද? ඒ පැලේ ඉක්මනින්ම විනාශ වෙන්න පුළුවන්. හැබැයි ඒක ටික ටික දළු දාලා රූස ගහක් වුණාම ඕනම කුණාටුවකට ඕනම බලවේගයකට ඔරොත්තු දෙන්න පුළුවන්. ශක්තිමත් මූලයක් හැදෙනවා. ආදරයත් අන්නේ වගේ තමයි. ඒ කියන්නේ ඔබ දුරද ළඟද කියන එක නෙමෙයි, ඔබ ෆීඩ් කරන විදිහ. ඔයා මේක අනිකාට දැනෙන්න කරන විදිහ මත තමයි මේ සම්බන්ධතාවය, මේ ආදරය කියන එක දැඩිව බද්ධ වෙලා තියෙන්නේ. අපි ගොඩාක් වෙලාවට කරන්නේ මම ආදරය කරන්නේ මෙන්න මේ විදිහට, එහෙනම් අනිත් පාර්ශවයේ මට මෙහෙම කරන්න ඕනේ කියලා. මේක අපි දෙන කෙනා සහ අපි කියන්නේ දෙන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. අපි හැඟීම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. අපි මුලින්ම පටන් ගත්තා මන්ට දැනෙන විදිහට නෙමෙයි ඔබට දැනෙන්නේ කියලා. එහෙනම් ඔබ ආදරය කරනකොට අපි කතා කරන්න ඕනේ කියලා මම කිව්වේ ඒකයි. අර රූස ගහ වගේ මේ ආදරය හොඳට ශක්තිමත් කරන්න ඕනේ. එතකොට මොන කුණාටුවකටවත් විනාශ වෙන්නේ නැහැ. එතකොට කොහෙද ඉන්නේ? කොයි කාලෙකින්ද මං හම්බ වෙන්නේ? දකින්න හම්බ වෙනවද? බලන්න හම්බ වෙනවද? ඒ මුකුත් ඕනේ නැහැ. මොකද මේක හැංගීම. ඔබේ මනස තුළ ඔබට දැනෙන දේ තමයි ඒ ආදරය කියන්නේ. එතකොට ඒ දැනීමත් එක්ක තමයි ඔබ ජීවත් වෙන්නේ. ඔබ ජීවත් කරන්නේ ළඟ ඉන්න කෙනාට වඩා ඒ ඔබට හැඟීම දැවැන්තව දීපු කෙනා. මොකද ඔබට දැනලා තියෙනවා හොඳට ඒ ආදරේ. එතකොට අපි දන්නවා දුර රටවල්වල අවුරුදු ගණන් ඒ වගේම සෑහෙන විශාල කාලයක් පුරාවට ජීවත් වෙනා. එතකොට ඒ අය කොහොමද මේ බද්ධ කරගන්නේ? හැඟීමෙන්. ඒ හැඟීම කොහොමද එන්නේ? අතපත ගන්න ඕනේ නැහැ. නමුත් අනිත් පාර්ශවයට තේරෙනවා. මාව කියා කරනවා, මාව බලනවා, මගේ අඩුපාඩු හොයනවා, මාත් එක්ක කතා කරනවා, මට දැනෙන දේවල් සාකච්ඡා කරනවා, මට දැනෙනවා ඔයාට මම ඉන්නවා කියලා. අපි හැම එකකුත් කිව්වා නේත්‍ර. දැනෙනවා නම් ඔයාට මම ඉන්නවා කියන එක. අපේ අම්ම කෙනෙක්, අපේ තාත්තා කෙනෙක් මොනවද දරුවෙකුට කියන්නේ? පුතේ ඔයාට මම ඉන්නවා. එහෙම තමයි අර බද්ධ කරගන්නේ, ලං කරගන්නේ. එහෙමනම්
අපි කොච්චර දුර හිටියත් ප්‍රශ්නයක් නෑ. ඕන කෙනෙක් ඈතකට යන්නේ වේදනාවකට නෙමෙයි. මේ තියෙන ප්‍රශ්නත් එක්ක ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, වෙන විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපේ සමීපය අපෙන් ඈතට යනවා. හැබැයි ඒ කොච්චර ඈතට ගියත් ආපහු අපිට හම්බ වෙන්නේ කාලයක් ගිහිල්ලා වුණත් ඒ හැඟීම නේතර අපේ පපුවේ තියෙනවා. එහෙනම් දැනෙන්න ආදරය කරන තැන, වචනකින් ඒ ආදරය ප්‍රකාශ කරන තැන ඔබට හොඳට බද්ධ වෙලා ඉන්න පුළුවන්. ඒ හින්දා මේක ළඟද දුරද කියලා හිතන්න එපා. දෙන හැඟීම උපරිමයෙන් දෙන්න. එතකොට ඔයාට දැනේ මං කොච්චර ආදරේද කියලා. ඔව්, ගොඩක් වෙලාවට අපේ ජීවිතේට විවිධ හැඟීම් දැනෙනවානේ. අපිට සතුට හැඟීම් දැනෙනවා, දුක හැඟීම් දැනෙනවා. අපි සතුටින් විනෝද වෙලා ඉන්න වෙලාවල් තියෙනවා. නමුත් මේ හැම හැඟීමක්ම පරයා ඉදිරියට එන හැඟීම තමයි ආදරය කියන හැඟීම. ඇයි අපි ආදරයට මෙච්චර ආදරය කරන්නේ? මෙතරම් හැඟීම් තියද්දී ආදරය කියන හැඟීමට මෙච්චර ආදරය කරන්නේ ඇයි දීප්ති මහත්මිය? ඇත්තටම මේ හැඟීමට අපි හැමෝම ආදරේ ලෝභයි නේද? අපි ආසයි මේක පුළුවන් තරම් අපිට ලැබෙනවට. අපි කැමති මේක පුරව ගන්න පුළුවන් තරම්. අපි හිස් නොවි අපිව ජීවත් කරන්නේ. මං කිව්වා ඔයාට හුස්ම ගන්න එක හිතලා ගන්නේ නෑ නේද නේත්‍ර අපි කියලා. අපි හුස්ම හිතලා ගන්න විදිය දවසක අපි විනාශ වෙනවා. මොකද අපිට ඒක කරන්න හරි අමාරුයි තියෙන වැඩත් එක්ක. ආදරයත් අන්නේ වගේ. ඒ නිසා අපිව ජීවත් කරන්නේ. අපි කියනවා සංගීතයේ සමහර වෙලාවට අපිට ආහාරයක් කියලා. අපිට හැම වෙලාවකම අපි සතුටු වෙන වෙලාවට, අපිට දුක් වෙන වෙලාවක් ආවහම මේ හැම වෙලාවකදීම මේ හැඟීම අපිට තියෙන්න ඕනේ. ඒ හැඟීම අපිට තව අපි ආදරයම කරන අපේ සමීපතයකින්ම ලැබුණාම අපි හරි කැමති. ඒ නිසා අපි කවුරුත් ආදරයට ආදරය කරනවා. හේතුව තමයි අපිව ජීවත් කරන ඔසුව. ඔබ වේදනාව විඳිනකොට, ඔබේ ඇහැට කඳුලක් එනකොට ඔබව සනසවන්නේ මේ ආදරය. ඔබව ස්පර්ශ කරනවා වගේ ඔබට දැනෙන්නේ මේ ආදරය. දරුවෙක් අඬන්නේ මවකගේ කිරි ඉල්ලලා ඒ උණුසුමේ ආදරයෙන් දැවටෙන්න ඕනේ හින්දා. සැමියෙක් බිරිඳකට, එහෙම නැත්නම් බිරිඳෙක් සැමියෙකුට ආදරය කරන්නේ රැකවරණේ ආරක්ෂාව ඕනේ නිසා. ගුරුවරයෙක් දරුවන්ට උගන්වන්නේ ආදරණීය බව ඇති කරන්නේ ඒ දරුවන් ඉස්සරහට ගෙනිහෙලා සමාජයට හොඳ යහපත් පුරවැසිය කරන්න ඕනේ හින්දා. ගහක් වැලක් එතෙන්නේ ස්වම්පෝෂිත වූ පරිසරයක්, එහෙම නැත්නම් ස්වභාව ධර්මය සමතුලිතව පවත්වා ගන්න ඕනේ හින්දා. ඉරුවෙලිය පායලා මල් පිපෙන්නේ ඒ ආදරණීය බව එක් කරපු තැනක් හින්දා. ඒ හින්දා මේ මුළු විශ්වයම පවතින්නේ, මේ මුළු ලෝකයම පවතින්නේ, මේ ස්වභාව ධර්මයම පවතින්නේ මෙන්න මේ ආදරය කියන වචනේ හින්දා නේත්‍ර. ඒ හින්දා ආදරය අපිට ඒ තරම්ම වැදගත්. ඔව්, ගොඩක් වෙලාවට මේ සමාජයේ අනික් පාර්ශවයට එල්ල වෙන චෝදනාවක් තමයි දීප්ති මහත්මිය, මට දැනෙන්න ආදරේ කරන්නේ නැහැ, මට දැනෙන්නේ නැහැ. එයා මට ආදරේ තමයි, මං හිතන විදිහට එයා මට ආදරේ තමයි. හැබැයි මට ඒක එච්චර දැනෙන්නේ නැහැ. මම දෙන තරමට දෙන්නේ නැහැ. මොකද්ද මේ දැනෙන්න ආදරේ කරනවයි කියලා කියන්නේ? දැනෙන්න ආදරේ කරන්න ඕනේ. හේතුව තමයි ගොඩක් වෙලාවට මේ සම්බන්ධතාවල් වල නේත්‍ර වෙන්නේ එක්කෝ බ්ලේම් කරනවා, විවේචනය කරනවා. මට ඔය ආදරේ නැහැ. ඕකමනේ වෙන්නේ. සම්බන්ධතාවල ගොඩාක් පවුල් වල ගත්තොත්, හැම තැනදීම ගත්තොත් දරුවා කියන්නේ අම්මා මට ආදරේ නැහැ. මොකක් හරි පොඩි දෙයක් වුණාම බිරිඳත් එහෙමයි සැමියාට කියන්නේ, ඔයාට මගේ බර්ත්ඩේ එකවත් මතක නැහැ, ඔයා මට ආදරේ නැහැ, ඔයාට අපේ විවාහ සංවස්තරය මතක නැහැ. ඊළඟට පෙම්වතිය පෙම්වතාට, එහෙම නැත්නම් ඒ පාර්ට්නර්ස්ලා රණ්ඩු වෙන්නේ මොනවටද? කෝ කාලය. ඔයාට මං වෙනුවෙන් පොඩි කාලයක්වත් නැහැනේ. ඔයා මට ආදරේ නැහැනේ. හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ විවේචනය කරනවා, බ්ලේම් කරනවා, අප්‍රසාදය පිට කරනවා. එහෙම වෙන්නේ නැතුව ඒ සම්බන්ධතාවයේ ඇතුළෙදී ඔයාට පුළුවන් නම් හිතන්න පොඩ්ඩක්, ඇයි එහෙම වුනේ? හරි, මේක මේ යාගේ වැරැද්දක් නෙමේ. පොඩි මොහක් හරි වෙලාවෙ තියෙන්න පුළුවන්. යම් කිසි කුතුහලයක් ඔබට එනවා නම් මම මේක කතා කරලා බලන්න ඕනේ, මම මේක අහන්න ඕනේ යාගෙන් ඇයි මෙහෙම කියලා. අපි විවේචනය කර කර ඉන්නේ නැතුව අපිට පුළුවන් නම් ඒක අපිත් එයත් එක කතා කරලා විසඳන්න. මොකද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා. දරුවෙකුට පුළුවන් නම් ඇයි අම්මෝ ආයේ වෙලාවෙ එහෙම කරේ කියලා අහන්න. බිරිඳට පුළුවන් නම් ස්වාමියාගෙන් සැමියාගෙන් අහන්න, මොකද ඔයා ඒ වෙලාවේ කරේ, ඇයි ඔයා එහෙම කරේ? පෙම්වතියට පුළුවන් නම් පෙම්වතාගෙන් අහන්න, ඔයාට මොකද ඒ වෙලාවේ තිබුණු රාජකාරිය, මගේ ෆෝන් කෝල් එක ආන්සර් නොකරපු. මේ දේවල් මුකුත් කරන්නේ නැතුව විවිධ විදිහට හිතන්න පටන් ගන්නවා, ඕව තින්කින් යනවා. ඇයි මෙහෙම කරේ කියලා විවේචනය කරන්නේ ආවම තමයි, හැමතිස්සෙම ඔහොමයි, ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ, එහෙම තමයි යාගේ හැටි, ඇව්වහම ප්‍රශ්න වැඩි, ඒ හින්දා අපි ඔහොමම ඉන්නවා කියලා හැම වෙලාවකම අර ඒ විදිහටම තමයි ඒක පවත්වාගෙන යන්න හදන්නේ. එන්නේ එහෙම තැන්වලදී අපි ගොඩක් වෙලාවට ඒ අයත් එක්ක ගැටුම් ඇති කරගන්නවා. මේ ගැටුම් වලින් අපි කවදාකවත් සැනසෙන්නේ නැහැ.
අපිට සැනසීමක් ලබන්න බෑ. ඒ නිසා ගැටුම ඉන්න කලින් හිතන්න. හරි. මම මේක පවත්ව ගන්න ඕනේ නම් මම මෙන්න මේ විදිහටයි හිතන්න ඕනේ. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට ඒ කුතුහලය අවසන්නේ නැතුව අර යට කෙලින්ම ෆෝන් එක ඕෆ් කරයි මැසේජ් එකක් දායි ඔක්කොම අපි ඉට්ස් ඕවර් කියලා ගහයි ඊට පස්සේ පැත්තකට වෙයි ඊළඟට මොකද කරන්නේ විඳවන එක තමයි කරන්නේ. ඒ නිසා ඔබට දැනෙනවා නම් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් හරි අපි ඒක කතා කරමු කියලා ඒ ප්‍රශ්නේ පැත්තකින් තියන්න. ඒක ඉන්න යන්න එපා. ඒක ගැටි ගැටි ඉන්න ඒ වේදනාව තමයි එන්නේ. අපි හැම වෙලාවෙම කරන්නේ ටග් ගාලා මේක ඉවර කරන්න ඕනේ කියන තැන තමයි එන්නේ. මේ ප්‍රශ්නේ විසඳගෙන මේක ඊළඟ සැරේට යන්නේ නැතුව තියාගන්නේ නැහැ. අපි ගැටුමේ ඉන්න තමයි බලන්නේ. ගොඩක් වෙලාවට මම නිකන් උදාහරණයක් කියනා නේත්‍ර. ගොඩක් අපේ ලංකාවේ පවුල් ඇතුලේ මේ සම්බන්ධ මොනා හරි වුණාම අම්මා කුසියේ ඉඳගෙන උයන ගමන් බඩුව එහෙට මෙහෙට කර කර හයියෙන් කෑ ගහනවා. ප්‍රශ්න විසඳන්නේ එහෙම තමයි. තාත්තා ටීවී එක දාගෙන ටීවී එක දිහා බලාගෙන ඔන්න සැමියා ප්‍රශ්න විසඳන්නේ එහෙම. දැන් මේක දෙන්නටම ඇහෙනවද? දෙන්නටම ඇහෙන්නේ නැහැ. තමන්ගේ පීඩනය පිට කරලා ඉවරයි. එහෙම නෙමෙයි. ළඟට ඉන්න. ඉස්සරහින් ඉඳගෙන කතා කරන්න. මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා. ඒ ප්‍රශ්න කතා කරනකොට ඒකට විසඳුම් හොයාගන්න පුළුවන් වෙනවා. අපි කොයි වෙලාවෙත් ඒ විසඳුම් වලට යන්නේ නැතුව ඕවර් තින්කින් අපි හිතලා ඉවරයි. අපි මේක දැන් හරි මෙයා මට මෙන්න මෙහෙමයි මෙයා මට ආදරේ නැති හින්දා තමයි මෙයා මට කියා කරන්නේ මෙයා ඒ හින්දා තමයි මාව ගණන් ගන්නෑ එයාගේ වැඩේ විතරයි එයාට ඕන දේ විතරයි කරන්නේ මම මෙහෙ බලාගෙන ඉන්නවා මාව බලන්නේ චෝදනාමනේ අපි තනි කරමු කරන්නේ මේ පැත්තට පුළුවන් තරම් බෝලේ පාස් කරනවා හැබැයි අපි ඊළඟට දුක් වෙන්නේ අපිම තමයි ඔයාම තමයි වේදනාව විඳින්නේ ඒ නිසා ඔයා හරි කෝල් කරා ආන්සර් කරන්නේ ඕකේ පැත්තක තියන්න හරි මේ දැන් මට මෙයා බැනලා කෑ ගහලා ගියා හරි එතන මොකක් හරි ප්‍රශ්නයක් හරි මම මේක විසඳ ගන්නම් ඒ නිසා ඒක ගිලෙන්න එපා එතකොට මේ අපේ බොඩි එකට හරි අමාරුයි ෆිසිකලි අපි හරි අමාරුවක වැටෙනවා අපේ මනසට හරි අමාරුයි අපිට ඊළඟ වැඩ ටික කරගන්න බෑ ඒ හින්දා හැම වෙලාවකම චෝදනා කරන එක නතර කරන්න මේ ආදරය හරි සුන්දරයිනේ දැන් අපි කියුවානේ මේ මුළු විශ්වෙම තියෙන ලස්සනම හැඟීමනේ ඇයි මේක විනාශ කරගන්නේ ඒක හැමමම තියාගන්න. ඒක හැමමම තියාගෙන හරි ඊට පස්සේ හම්බුණා මේක කතා කරන්න. අපරාදේ ඒක සමහර වෙලාවට අපි කවුරුත් හිතන්නේ නැති ප්‍රශ්නයක් එතන තිබිලා තියෙන්නේ. එක්ක ෆෝන් ඔයා නිකන් හිතන්නේ මේක මට අත්දැකීම් වලින්ම තියෙනවා. කෝල්ස් දෙක තුනක් ආවට පස්සේ ෆෝන් එක බැටරි බහිනවා. එක්ක සිග්නල් නැතුව යනවා. එක්ක පවර් කට් එකක්. මොකක් හෝ හේතුවක් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර පැත්තෙන් කරන්න ඕනේ චෝදනාවල් ටික ඔක්කොම දාලා ඉවරයි. ඊළඟට හම්බුනහම ඊළඟට කතා කරාම ඉට්ස් ඕකේ වෙලා අරයා සෙටල් වෙලා හැබැයි එහා පැත්තේ අර විනාශ කරපු ටික ආයි යථාතත්වයට පත් කරගන්න බෑ ඔයාට. ඔයා ෆෝන් එක පොලේ ගහලා තියෙයි වටේටම කෝල් කරලා විනාශ කරලා තියෙයි සම්පූර්ණයෙන්ම ෆ්ලැට් ඔක්කොම ඉවර කරලා තියෙයි. හැබැයි බොහොම පුංචි දෙයක් තිබිලා තියෙයි. ඒ දේ සාකච්ඡා කරලා ලස්සනට ඒක විසඳුනාට පස්සේ ඔයා කල්පනා කරනවා මොකද මම මේ කරේ කියලා. එතෙන්ට ඉන්න එපා. එතෙන් තින්දෙපා මොකද ඔයාටමයි ඒක තනියෙන් විඳවන්න වෙන්නේ ඒ නිසා මේ සුන්දර හැඟීමත් එක්ක සුන්දරව ඉන්න ඔව් දැන් සාමාන්‍යයෙන් අපි හිතමු දීප්තිමාත්මිය අපි මෙහෙම ගමුකෝ අපි නැති බැරි මිනිස්සෙකුට මොනවා හරි දෙයක් දෙනවා හදවතේ තුටි සතුටින් දෙනවා දෙයක් හැබැයි අපි ඔක පැය 24ෙම හිතන්නේ නැහැ නේ මං අරයට මෙහෙම කරා මෙහෙම දුන්නා යා දැන් ආයි හම්බ වෙයිද ආපහු යාට දෙන්න ඕනද අපි ඒක දුන්න ඉවරයි මම මේ පොඩි මේ මං අහන්නේ ආදරේදීයි අපිට බැරි දුන්නා පෙරලා බලාපොරොත්තු වීමක් නැතුව දෙන්න විතරක් බැරි ඇයි ඇයි අපි තව කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නේත්‍රා මේ අපි භෞතික දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ අපි හිතමු ඔයාගේ පර්ස් එකේ මුදල් තියෙනවා ඔයාට හිතෙනවා මට හොඳටම සල්ලි වැඩි අද මට රුපියල් 1000ක් තිබුණොත් ඇති කියලා 50000ක් විතර තිබිලා බෙදාගෙන යනවා ඉට්ස් ඕකේ ඔයාට අද 1000 ඇති හැබැයි මං කිව්වා ආදරය කියන්නේ ඔයාව ජීවත් කරවන හැඟීමක් කියලා ඔයා ආසද ජීවත් වෙන්න ඔයා ඉස්සෙල්ලාම හිතන්න ඔයා ආසද ලස්සනට ඉන්න ඔයා ආසද මේ ලෝකේ ඉන්න සුන්දරම බිරිඳ එහෙම නැත්නම් සුන්දරම ආදරණීයම සැමියා වෙන්න ඔයා තීරණය කරන්න ඉස්සල්ලාම මට මොකද්ද ඕනේ එහෙම නැත්නම් අම්මා කෙනෙක් කොහොමද දරුවෙකුට ආදරය කරන්නේ පුළුවන් තරම් උපරිමයෙන්ම දෙනවා කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද එයා මිනිහක් මරලා තමන්ගේ දරුවා තමන්ගේ අම්මා ළඟට ආවත් අම්මා දරුවව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කොයිම වෙලාවකවත් අන්නේ හැඟීමක් දෙන්න පුළුවන් නම් කෙනෙකුට
ඔයා මොන වැරද්ද කරලා ආවත් මම ඔයාව බාර ගන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? හරි බාර ගත්තා. ඊළඟට අපි කරන්නේ මේ මං කියන්නේ සම්බන්ධතාවයල් වලදී. අම්මා කෙනෙක් දරුවෙක් අතර සම්බන්ධතාවය වෙනස්. තාත්තලා දුවල පුතාල අතර සම්බන්ධතාවයේ ආදරය වෙනස්. හැබැයි සැමියෙක් බිරිඳක් ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියක් කියන්නේ ඊට වඩා වෙනස්ම දෙයක්. මේක ඇතුලේ ඇයි මේ සම්බන්ධතාවය අපි පටන් ගත්තේ? ඇයි මම ඔයාට ආදරය කරන්නේ? ආදරය කියන්නේ පරාර්ථකාමී හැඟීමක්. හැබැයි අපි හැමෝම මේක ආත්මార్థකාමී කරගෙන ඉන්නේ. ආදරය කියන්නේ ත්‍යාගයක්, දෙන්න තියෙන දෙයක්. ඒක. හැබැයි ඒ වගේ මේක දැනෙන්න දෙන්න ඕනේ. ඒතර අපි මේ දේවල් එහෙම කරන්නේ නැතුව අපි කල්පනා කරනවා රයිට් මම දෙන්නම් මට එපා මොකුත්. කොච්චර කල් අපිට එහෙම ඉන්න පුළුවන්ද? අපි ජීවත් වෙන්න ඕනේ. අපිව ජීවත් කරන ඔසුව තමයි මේ ආදරේ. ඒ නිසා අපිට මේක දීලා නිකන් ඉන්න බෑ නේද? අපිට එයාගෙම බලාපොරොත්තු නොවෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිට ඒක කොහෙන් හරි අපිව පෝෂණය කරන්න ඕනේ. නැත්තම් අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. ආදරේ නැතුව ජීවත් වෙන්නම බෑ. මම එතන තමයි ඉන්නේ. ඒ නිසා අපිට අපේ අම්මා තාත්තා ආදරය කරන්න ඕනේ. අපේ සහෝදර සහෝදරියෝ අපිට ආදරය කරන්න ඕනේ. අපේ වෘත්තියක ලෑලිලා ඉන්නවා නම්, අපේ ව්‍යාපාරික ලෝකේ අපි ජීවත් වෙනවා නම්, ඒ ව්‍යාපාර කරන අය එකිනෙකා අතර සම්බන්ධතාවයේ ඒ යහළු මිත්‍ර ආදරණීය බව තියෙන්න ඕනේ. ඒ නිසා මේ විශ්වය පවතින්නේ මේ ආදරය කියන හැඟීමත් එක්ක. ඒක ඖෂධයක් ඇත්තටම කියනවා නම්. ඒ හින්දා ඒක නැතුව අපිට බෑ. ඔයා දෙනවා වගේ මේක ඔයාට ලැබෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක පරිත්‍යාග කරනකොට ඔයාට වෙන කොහෙන් හරි ඒක පෝෂණය වෙන්න ඕනේ. ඒක කොහෙන් හරි අපි ලබා ගන්න ඕනේ. ඒ හින්දා දෙන්න ඒක පරිත්‍යාගයක් විදිහට. හැබැයි ඔයාට එතනින් ලැබෙන්නේ නැත්තම් ඉට්ස් ඕකේ. ඒකත් දරා ගන්න. හැබැයි ඔයාට කොහෙන් හරි ඒ පෝෂණය හම්බ වෙනවා. ඒක ඕනේ. ඒ නිසා ආදරයට ආදරය කරන එක වැදගත්. ඔව්. දැන් අපි හිතමු අපි හැම දිනෙකම ලොකු ආදර සම්බන්ධතාවයක ඉන්නවා කියලා. සමහර විට මේක මාසෙද දෙකද තුනද දවසද පැයද කියන්න බෑ. ආදරය කියන්නේ හරි සියුම් හැඟීමක්. ඒක දැනෙන්න යන්නේ දවසද දෙකද කියන්න බෑ. කෙනෙක්ට කියන්න පුළුවන් ඔයාලා හරි පොඩි කාලේ එකට හිටිය ඔච්චර රිදෙනවද ඔයාට ඔච්චර දැනෙනවද කියලා. නමුත් ආදරය කියන්නේ එකට හිටපු කාල සීමාව කියලා මම හිතන්නේ නෑ. අපි මෙහෙම හිතමුක අපි කාලයක් ආදරයෙන් වෙලිලා ඉන්නවා. අපි විවාහපත් වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. එහෙම නැත්නම් පවුලක් තුල ආදරයක් තියෙනවා. ආදරය දෙදරලා යනවා. මෙන්න මේ අවස්ථාවේදී එක්තරා තැනකදී අර මගේ පණ වගේ මගේ හුස්ම වගේ කියපු එක්කෙනා ඇස් දෙකට පේන්න බැරි වෙන තරමටම තැනක් එනවා. අපි කතාවට කියනවා ආදරයයි මේ වෛරයයි අතර තියෙන වෙනස කෙස් කෙසකට සමානයි කියලා. ඇයි මේ ආදරය කරපු කෙනාට වෛර කරන්නේ? නේත්‍රා, කළු පාට රෙද්දක සුදු තිතක් තිබ්බොත් ඔයා මොකද්ද දකින්නේ? කළුපාට රෙද්දක් කියනවද? කළුපාට රෙද්දේ සුදු තිතක් තියෙනවා. කළුපාට රෙද්ද දකින්නේ නේද? කළුපාට රෙද්ද දකී. ඒ වගේ මේකේ සුදු තිතකුත් තියෙනවා නේද? කළුපාට කියන්නේ වේදනාව නම් සුදුපාට කියන්නේ ආදරය කියලා හිතුවොත් වේදනාව ඇතුළේ තමයි නේද ආදරය තියෙන්නේ. ඒ නිසා මේ ආදරය කියන සුන්දර හැඟීම අපිට එන්නේ වේදනාවත් එක්ක. එතකොට ඒකට කොච්චර කාලයක් ඕනේද? කොච්චර කල් මේක තියෙන්න ඕනේද? මේ ආදරය අවුරුදු ගානක්ද, ක්ෂණිකව ඇති වුණ ආදරයක්ද, මාස ගානක්ද, සති ගානක්ද කියන එක නෙමෙයි වැදගත්. ඒ වේදනාව නිසා තමයි ඔයා ආදරය කරන්නපත් උනේ. එහෙම නැත්නම් ආදරය කරන්න පෙළඹුණේ. ඒතට ඒ ආදරය කරන්න පෙළඹීමත් එක්ක ඔයා හිතලා බලන්න, මම වේදනාවෙන් හිටපු කාලේ ඉවරයි, මම දැන් කොච්චර සුන්දර කාලයකද මේ ඉන්නේ කියලා ඔබ ආදරය කරන්න පටන් ගන්නවා. මේ ලෝකේ තියෙන වැදගත්ම සම්බන්ධතාවය තමයි මේ ආදර සම්බන්ධතාවය කියන්නේ. ඒ ආදර සම්බන්ධතාවය තමයි වර්ධනය වෙලා ඒක හොඳ ස්ථාපිත වෙලා ප්‍රගතියක් ලැබලා විවාහයකට යන්නේ. එතකොට අපි කියන්නේ පෙම්ලොවේ ඉදුටු ඔහුමද මේ ඔහුටද මා අන්ධ වුණේ කියලා. එතකොට ඔයා හිතලා බලන්න ඕනේ කොහොමද මේ අන්ධභාවය ආවේ? ඒ කියන්නේ මම ආදරය කරලා තියෙන්නේ මොන කාරණාවටද? මොන කාරණාවටද මං ආදරය කරේ? ඒ කාරණාව පසු කාලෙදී ආදරය ලැබිලා කාලයක් යනකොට වෙනස් වෙන්න පටන් ගන්නවා නේද? ඒක දැනෙන විදිහ ඊළඟට ඒක සාමාන්‍යකරණීය වෙලා වෙනස් වුණාම ඔයාට හිතෙනවා කාලයක් යද්දී දැන් මේක ඇති කියලා. ඒ නිසා ඔබ හොඳට හිතන්න, සම්බන්ධතාවයක් පටන් ගන්නකොට මම මේ සම්බන්ධතාවයේ පදනම මේකට දාන්නේ මොන අරමුණක් ඇතුවද? මේ සම්බන්ධතාවය මම පටන් ගන්නෙ මොන අරමුණකටද? මොකක්ද මේකේ අවසානය? ඒ අවසානය විවාහයක් නම්, දරුවෝ ලබලා ඉතාමත් හොඳ පෞල් ජීවිතයක් නම්,
ඔබ ඒ අරමුණ කරා යනකොට ඉඩ දෙන්න ඒකට වැඩෙන්න මම අර කිව්වා වගේ පුංචි පැලයකට පුළුවන් කුණාටුවකට පුළුවන් පුංචි පැලයක් විනාශ කරන්න හැබැයි රූස ගහකට බෑ රූස ගහක් එහෙම විනාශ වෙන්නේ නැහැ මොන කුණාටුව ආවා ඒක හොඳට මුල් අල්ලලා දැඩිව තියෙනවා එහෙනම් සම්බන්ධතාවය පටන් ගත්තාම අපි ගොඩාක් වෙලාවට ඕවර් තින්කින් අපි එක්සයිට් වෙලා ඉන්නේ අපි ඒක ඇතුලේ වරදි දකින්නේ නැහැ අපිට හරි සුන්දර හැඟීමක් එන්නේ අපි ආසයි ඒක ඇතුලේ ජීවත් වෙන්න අපි කොටින්ම ඇබ්බැහි වෙනවා අපි ඇඩික් වෙනවා ඒකට ඒ ආදරයට අපිට ඊට පස්සේ ඒක අඩුපාඩු පේන්නේ නැහැ හැබැයි මේක ඔබට ඔරොත්තු දෙන කාලයක් තියෙනවා ප්‍රමාණයක් තියෙනවා ඒ කාලය පැනනට පස්සේ ඔයාලට දැනෙනවා මම මොකද මේ කරේ කියලා ඒ නිසා සම්බන්ධතාවයක් පටන් ගන්නකොට පදනමක් දානකොට හොඳ අරමුණක් තියාගන්න. ඇයි මම මේ සම්බන්ධතාවයට අඩිය තියන්නේ? ඇයි මම ආදරය කරන්නේ? ඒ ආදරයෙන් මට මොකද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය? ඒක වේදනාවක් දුකක් නම් ඔබ හිතාමතා නම් ඒ ආගාදෙට බහින්නේ. ඒක ඔයාගේ වැඩක්. ඒක අපි කාටවත් කියන්න බෑයිපා කියලා. ඔයාට ඒක ඇතුලේ විඳගෙන අර මම කිව්වා වගේ කළු පාට පේනවනේ නේද? ඒක විඳගෙන ඉන්න පුළුවන් හයියක් ඔයාට තියෙනවා නම් ඒකේ ඉන්න පුළුවන් මොකද ඒ කළු පාටේක ඇතුලේ පුංචි සුදු තිතක් ඔයාට දකින්න පුළුවන් වෙනවා කවදාහරි. ඒ නිසා ආදරය පටන් ගන්නකොට සම්බන්ධතාවය පටන් ගන්නකොට ඒකේ පදනම ඒකේ අරමුණ මොකද්ද කියලා හිතන්න. එතකොට ওই ගැටලු ටික निराකරණය කරගන්න පුළුවන්. එතකොට ඔබට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඇයි මං මෙච්චර ආදරය කරලා එක ක්ෂණයකින් මාව එපා වුනේ? ඒ වගේම ඒ පාවීම ඔබට දරා ගන්නත් පුළුවන් වෙනවා. ඔව් කිසිම කෙනෙක් කිසිම සම්බන්ධතාවයක් තුළදී තමන්ගේ ආදරේ නැති කරගන්නට කැමති නැහැ. සමහර වෙලාවල් වලට ආදරේ වැඩි වෙන තැන්වලදී සම්බන්ධතා බිඳිය යන අවස්ථා තියෙනවා. දැන් ආදරණීයව ජීවත් වෙනකොට සම්බන්ධතා කැඩී යනවට කැමති නැත්නම් අපිට හැමතිස්සෙම හිතන දෙයක් තමයි ඇයි මට මෙහෙම කරන්නේ? මම මෙච්චර දේවල් කරද්දී ඇයි මට මෙහෙම සිද්ධ වෙන්නේ? මගෙන් කොතනද වැරදුනේ කියලා අපිට හැමතිස්සෙම හදවතට වද දෙන හැඟීමක් ඒක. හැබැයි කිසිම වෙලාවක ආදරය කඩා බිඳදා ගන්නට සම්බන්ධතාවයකින් පලා යන්නට අපි කැමති නැහැ. එහෙනම් කොහොමද තව කෙනෙක්ගේ ජීවිතය තුළ ආදරණීය චර්යාවක් බවට පත් වෙන්නේ? අපි හැමදාම මේ කතා කරන ආසම මාතෘකාවක් කියවනේ ආදරය කියන එක. ඒතර අපිව ජීවත් කරන්නේත් ආදරය කියලා කියවනේ. අපි ආදරයට ආදරය කියලාත් කියවනේ නේතර. ඒතර මේ අවසාන හරියදි මං කියන්නම්. අපි මේකට ආදරය කරමින් ජීවත් වෙන්න නම් පළවෙනි කාරණාව තමයි ඔබ ඔබට ආදරය කරන එක සහ මම තව කෙනෙකුට ආදරය කරන්නේ ඇයි කියන කතන්දරේ ඔයා ඔයාගේ හදවතින් අහන්න. මට තනියම ඉන්න පුළුවන්. මගේ මට ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මට මේ විදිහට ඉන්න පුළුවන් කියන අතරේ අපි ආසම තැනක නතර වෙනවා. ඒ ආසම තැන නතර වෙලා අපි එතන ඉඳලා අපේ ජීවිතේ පටන් ගන්න ලෑස්ති වෙනකොට අපිට හරි අමාරුවක් දැනෙනවා. අපිට වේදනාවක් දැනෙනවා. එහෙනම් ඔයා ඒකින් මිදෙන්න ඕනේ ඒ මොහොතේම තමයි. මොකද හේතුව ආදරය කියන්නේ විඳින්න ඕන දෙයක් මිසක් විඳවන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඔබට සුදුසු නෑ. එතන ඔබට රැඳීම ඔබේ අපි කියනවා විස ඔබේ ඇඟට විස එන එකක් කියලා. ටොක්සික් රිලේෂන්ෂිප්ස්. ඇත්තටම ඇයි අපි හිත හිත ඒ විදිහට විස අපේ ඇඟට දාගන්නේ? හරියට ඔයා දැන දැන වසබුනවා වගේ. ඒ නිසා ඔබ එහෙම වෙන්න ඕනේ නැහැ. ඔබේ මනස ශක්තිමත් කරගන්න. මේ විස මම බොනවද මට ඉතාමත් හොඳට පානය කරන්න පුළුවන් බොහොම පැහැදිලි පිරිසිදු ජලය පිනිපිනි ඇයි මම මේක පානය කරන්නේ කියලා. ඒ ඔබ ඒකට ඇඩික් වෙන හින්දා. ඒ හින්දා මනස සංසුන්ව තියාගෙන බොහොම හොඳට සැහැල්ලුවෙන් හිතන්න. එහෙම නැත්නම් ගැඹුරෙන් හිතන්න. එක සැරයක් නෙමෙයි සිය දහස් වරක් හිතන්න. මම මේ විස පානය කරනවද කියලා. මොකද ආදරය කරන තැන ඔබට දැනෙන්නේ නැත්නම් ඒ දැනීම නැති තැන ඔබ මොහොතක්වත් රැඳෙන්න එපා. හැබැයි ඔබට දැනෙනවා නම් නෑ මේක මට ඕනේ. මම මේ විස කියන එක මගේ ශරීරයට දාගත්තට ඒක ඇතුලේ මම දැවෙන්නේ නෑ. ඒ විස මට ප්‍රශ්නයක් නෑ. මාව කිසිම දෙයකින් මට විඳවිල්ලක් නෑ. මට ඒක බොණ්ඩ බොණ්ඩ මට ආසයි. මං ඒකට කැමති නම් ඔබට තියෙන ඉතාමත් හොඳ මානසිකත්වයක්. එහෙනම් ඔබට පුළුවන් වෙනවා ඒ විස ඇතුලේ ඒක නසන ශක්තිමත් මනසක් සහ ඉතා දැවැන්ත සුන්දර අර ආදරණීය හැඟීම ඉදිරියට දෙන්න. ඔබ තුළ මෛත්‍රිය තියෙනවා, ඔබ තුළ දයාව තියෙනවා, ඔබ තුළ කරුණාව තියෙනවා. එහෙනම් ටිකක් කල් යනකොට ඒ විස පානය ඔබට ඉතාමත් සුන්දර හොඳ සෞඛ්‍ය සම්පන්න දියරයක් වෙනවා. ඒක හදන්නේ ඔයාගේ මනස. එහෙනම් අපි ආපහු අතෙන්ට එනවා. කළු පාට රෙද්දේ සුදු පාට තිතක් දකිනවා. එහෙම නැත්නම් සුදු පාට රෙද්දේ කළු පාට තිතක් දකිනවා. අපි කතා කරන්නේ කොහොම හරි ලොකු පරාසයක් ඇතුලේ තියෙන පුංචි දෙයක් ගැන. එහෙනම්
මේ ආදරයෙන් ඔබව ජීවත් කරන්නත් නසන්නත් පුළුවන් වෙන්නේ ඔබටමයි. ඒ හැඟීම ඔබම තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් මං හිතනවා නේද ඔයාට ඒකට උත්තර හම්බුණා කියලා. අනිවාර්යයෙන්ම ලොවම එපාවේ ලොවම කලකිරි සිඳි බිඳි සිටින වෙලේ ඔබේ දයාවර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ කියලා කියනවා. හැබැයි මම මේක කිව්වේ මේ කිසිම සම්බන්ධතාවයකට නෙමෙයි. ඔබතුමියට සුභි. ඒ කියන්නේ ඔබතුමියට තියෙනවා අපිට කතා කරලා මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ට කතා කරලා ඒගොල්ලන්ගේ සිත් සතන් සුවපත් කරන්න පුළුවන් තරම් යහපත් හැකියාවක් ආදරණීය හිතක් ඔබ සතුව තියෙනවා. බොහොම ස්තුතියි අද දවසේදී මේ සුන්දර මාතෘකාව කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වුණාට. හරිම සංවේදී, හරිම ලස්සනයි. යළි දවසක අපි මෙවැනිම සුන්දර මාතෘකාවක් එක්ක මේ සඳුන් අරණේදී ඔබතුමියත් එක්ක කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු පෙරදරි කරගෙන අද දවසට සමු දෙනවා. තවත් දවසක මුණ ගැහිමු. ආයුබෝවන්, සුබ දවසක් ඔබතුමියට. ආයුබෝවන් නේද? ආයුබෝවන්. තවත් විශේෂාංගයකින් අපි ඔබව මුණ ගැහෙන්නම්. ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා ඇවිල්ලා.